कोविड वायरस से आसादने वी बेलट सिद वू दैनिक वैडिम मरण संख्याव ईये दिन वार्ता वुना ए मरण 210ක් මෙලෙස මිය ගිය අය අතර කාන්තාවන් 101 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 115 දෙනෙකු වනවා. අදාළ මරණ අතර වයස අවුරුදු 30ට අඩු කාන්තාවන් 2 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 30 දෙනෙකු දවන බවයි වාර්තා වන්නේ. ඒ අනුව කොවිඩ් ආසාදනය වී මේ දක්වා සිදු වූ මරණ සංඛ්‍යාව 8991 දක්වා ඉහළ ගියා. ඊයේ දින මෙලෙස සිදු වූ ශ්‍රී ලංකාවේ මරණ සංඛ්‍යාවත් 90 ආසියාවේ කොවිඩ් මරණ 90 ශ්‍රී ලංකාව 8වන ස්ථානයට පත් වූ බව වර්ල්ඩ්ඕමීටර් වෙබ් අඩවිය පෙන්වා දෙනවා. අදාළ වාර්තාවට අනුව ඊයේ දින ලොව පුරා සිදු වූ කොවිඩ් මරණ හමුවේ ශ්‍රී ලංකාව 14 වන ස්ථානයේ පසු වන්නේ. ඊයේ දිනට තහවුරු කරන ලද කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 4562ක්. මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාවත් ඒ අනුව 436081 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙතර කොවිඩ් වෛරස් ව්‍යාප්තිය පාලනය වෙනුවෙන් ක්‍රියාත්මක දිවිනපුර එන්නත් කිරීමේ කටයුතු අද දිනේත් මධ්‍යස්ථාන 522ක ක්‍රියාත්මකයි. විශේෂ දිනයක් බවට එන්නත් කිරීමේ පත්වන්නේ මෙරට වාර්තා අලුත් කරමින් දිනක් තුල වැඩිම එන්නත් සංඛ්‍යාවක් ලබා දුන් දිනේ බවට ඊයේ දිනේ පත්වීමත් සමගයි ඒ අනුව පුද්ගලින් 571589 දෙනෙකුට කොරෝනා මර්ධන එන්නත් ලබා දීමට ඊයේ දින හැකි වූ බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළා. රුසියාවේ නිෂ්පාදිත ස්පුටනික් මාත්‍රා එන්නත් 15000ක් අද අලුයම දිවයිනට රැගෙන ලැබුවා. ඒකේ 25-28 දරන එමිරිට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මගින් මෙරට රැගෙන ලද අදාළ එන්නත්ගේ ඉන අනතුරුව කොළඹ වසංගත රෝග විද්‍යායකගේ මධ්‍යම එන්නත් ගබඩාවේ විශේෂිත ශීතාගාරවල තැන්පත් කෙරුණා. කොවිඩ් වසංගතයට එකම විසඳුම එන්නත් කරණය බවයි මාචාර්ය නිලීකා මලවගේ මහත්මිය පවසන්නේ. ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති දේශනයකට එක් වෙමින් ඩෙංගු වැනි රෝග වගේම කොවිඩ් වෛරසයත් කාලයක් පවතීවි. කොවිඩ් සමග ඉදිරියට යන්න නම් සියලු පාර්ශ්වයන් එක්ව තිරසාර විසඳුමකට යා යුතුයි. සෑම දෙයක්ම විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සැකසිය යුතුයි. ලෝකයේ සිදුවන යුද්ධවලින් මිය යන පිරිසට වඩා වසංගතවලින් මිනිසුන් මිය යනවා වැඩි. ඒ නිසා මිලිටරි කටයුතු වලට වඩා විද්‍යාවට සෞඛ්‍යට බියදම් කිරීම වැදගත් වෙනවා. ඒ වගේම විද්‍යාත්මක පරීක්ෂණ තුලින් දේශීය දැනුම අපි ප්‍රයෝජනයට ගන්න ඕනේ. මේ වෙනකොට අපි දේශීය ඖෂධ ගැන පරීක්ෂණත් ආරම්භ කරලා තියෙනවා. කොහොමුණත් වෛරසයට ඇති එකම විසඳුම එන්නත්කරණය. එන්නත්කරණයත් සමග ඉදිරියට යන්න නම් තිරසාර වැඩපිළිවෙලක් අපිට තිබිය යුතුයි. කැසක් හෙම්බිරිසාවක් උණක් තියෙනවනේ අපේ රටේ ජනතාවෙන් ඉන්න ළඟම තියෙන දිස්ත්‍රික් රෝහලට වේවා සෞඛ්‍යවාද නිලධාරි කාර්යාලයට ගිහිල්ලා ඇන්ටිජන් පරීක්ෂාව කරගන්න. ඊට පස්සේ සෞඛ්‍ය උපදෙස් දෙන්න ඒ අනුව කටයුතු කරන්න. මොනවා හරි එන්නතක් තවමත් ලබාගෙන නැතිනම් වර්ගය හොයන්න එපා. ළඟම තියෙන සෞඛ්‍යවාද නිලධාරි කාර්යාලයට හරි සායනෙට ගිහිල්ලා හරි එන්නත ලබා ගන්න. නැත්නම් ලබා ගත්තත් මුව ආවරණය පැලඳීම අර සෞඛ්‍ය උපදෙස් ටික මීටරේ දුර පවත්වාගෙන යෑම අනවශ්‍ය විදිහට සෙනගේක රාශිය වෙන තැන් වලට යෑම අවම කිරීම ඉතාමත් වැදගත් වෙනවා. පිටට ගියොත් ගෙදරින් එළියට ගියොත් මම නම් කියන තේ එකක් බොන්නවත් වතුර බොන්නවත් සෙනග අතර නම් ඉන්නේ මාස්ක් එක ගලවන්න එපා. මොකද ඩෙල්ටා ප්‍රභේදය ඉතාමත්ම සීඝ්‍රයෙන් ඉතාමත්ම පහසුවෙන් පැතිරෙන්න පුළුවන්. මේ අතර කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය විකෘති වීම පාලනයට ඇති හොඳම විසඳුම නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ. ඩෙල්ටාද ඇල්ෆාද කියලා ප්‍රභේද ගැන කතා කිරීමටත් වඩා වැදගත්ම දේ තමා අපේ පොදු සෞඛ්‍ය මාර්ගෝපදේශක රටසේදීම මුණු ආවරණයක් නිවැරදිව පැලඳ සිටීම සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම සහ ජනයා ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකී සිටීම. මොකද සමහර වෙලාවල් වලට අපි නොදැනුවත්ව අපි අනපේක්ෂිත ස්ථානයක අපේ යාළු මිත්‍රයෙක් හම්බෙලා වෙන්න පුළුවන් වෙන කෙනෙක් එක්ක කතා බහ කරන එකෙන් වෙන්න පුළුවන් මේ රෝගේ බෝ වෙන්න. හැම අවස්ථාවෙම මේක හදවතට අරගෙන මේ ක්‍රියාවලියට උපරිමයට සහය දැක්වීමෙන් මගේ හිතේ මේ රෝගේ බෝ වෙන එක අඩු කරන්න පුළුවන්. බෝ වීම වැඩිවන්ද ප්‍රභේද ඇතිවීමේ සම්භාවිතාවය වැඩි වෙන බව මම හිතනවා අමුතුවෙන් කියන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. එහෙමනම් මේක මග අරගන්න පුළුවන් එකම ක්‍රමය තමයි බෝ වෙන එක අඩු කරන්න අපිට දිය හැකි උපරිම දායකත්වය ලබා දෙන්න. අන්න ඒක සියලු දෙනාම ඉතාමත් හොඳින් හිතටත් ගත්තොත් මම හිතනවා මේ ප්‍රභේද ඇතිවීමත් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම මේක හරහා වෙන්න පුළුවන් අනිකුත් හානිත් අවම කරගන්න පුළුවන් මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ 100%ක් පිළිපැදීම හරහා.
එමින්ම වකුගඩු රෝගියෙක් නොවුනත් බෝනෝන රෝගයකින් පෙළෙන අය කොවිඩ් ආසාදනයට ලක්ව හොත් වකුගඩු ආශ්‍රිත රෝගාබාධයන්ට ගොදුරු වීමේ වැඩි ඉඩක් පවතින බවයි විශේෂඥ වෛද්‍ය අර්ජුන මානසිංහ මහතා පවසන්නේ. ඔබ වකුගඩු රෝගියෙක්ින් පෙළෙන බව දන්නා අයෙකු නම් අනිවාර්යයෙන්ම දැනට નિયમિત ලෙස සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම ඉතාම වැදගත්. ඒ වගේම තමයි નિયમિત පරිදි එන්නත් කරන මාත්‍රා දෙකම ලබාගෙන එන්නත් කරන්නේ සම්පූර්ණ කරගෙන සිටීමත් ඉතාම වැදගත් ඔබගේ ආරක්ෂාව දෙසලා. ඊට අමතරව ඔබ බෝ නොවන රෝගයකින් පෙළෙන දියවැඩියාව අධිරුධිර පීඩනය හෝ හෘදයා ආශ්‍රිත රෝගවලින් පෙළෙන අයෙකු නම් ඔබට දැනට වකුගඩු රෝගයේ ඇති බව හඳුනාගෙන නොතිබුණත් ඔබ කොවිඩ් ආසාදනය වීමකට ලක් වුණොත් එමගින් ඔබගේ වකුගඩුවේ తాවකාලික අකර්මණ්‍යතාවයෙන් තත්ත්වයක් නැත්නම් තීව්‍ර වකුගඩු රෝග තත්ත්වයකට පත්වීමේ අවදානම තියෙනවා. එම නිසා ඔබ එවැනි බෝ නොවන රෝගයකින් පෙළෙන රෝගියෙකු නම් අනිවාර්යයෙන්ම ඔබත් එවැනි තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට කටයුතු කළ යුතුයි. తాවකාලිකව ඇතිවන වකුගඩු අකර්මණ්‍ය තත්ත්වයන් ඔස්සේ බොහෝ විට කොටසකට එය කාලික වකුගඩු රෝගය දක්වා යෑමට සිද්ධ වෙන්න පුළුවන්. සියලුම රෝගින්ගෙන් මම ඉල්ලා සිටින්නේ ඔබට નિયમિત පරිදි ලබා දෙන එන්නත් මාත්‍රා දෙකම ලබා ගන්න වකුගඩු රෝගය තිබුණා කියලා එය ඔබට එන්නත ලබා ගැනීමට බියවීමට හේතුවක් නොවේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.